විවේක්ෂා සද හම් කැඩපත. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්මයේ ආශිර්වාදය නිරතුරුව ලබන සියලු දෙනා සතුටින් කාලය ගත කිරීමට පෙළඹී තිබෙනවා. ඔබත් බොහෝ වෙලාවට ධර්මය ඔස්සේ ජීවිතය ධර්මානුකූලව ගත කරන තරමටම ඔබේ ජීවිතයේ සතුට අත්දකින්නවා ඇති. එනිසාවෙන් ජීවිතයේ සැබෑ සතුට නිරතුරුව ළඟා කරගන්නට අන් අයට ලබා දෙන්නට මේ උතුම් ධර්මයේ ඔබට ආශිර්වාද පිණිස හේතු වේවා. ඒ වෙනුවෙන් නිරතුරුව මේ ධර්මයේ දේශනා කරනු ලබන කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේට අද දවසේදී ධර්ම දේශනාවට ආරාධනා කළා. පළමුව නායක ස්වාමින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා රංජනී ජයවර්ධන මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින්. යසුපින්වත් පිරිසවත් මේ මොහොතේදී සිහිපත් කරමින් සෝදානම ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහායි. අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ පිහිටුවමින් සදහම් දේශනාව පැවැත්වීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. සියලු දෙනාම එක්ව තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය ඉතාම නිවැරදිව සකස් කරගන්න ඕනේ. නිවැරදිව අපේ ජීවිතය පිළිබඳව දැනෙන හිතක් සකස් කරගන්න ඕනේ. නිවැරදි චින්තනයක් තමයි ඒ කියන්නේ. නිවැරදි චින්තනයක් සකස් වුණේ නැත්නම් අපි වරද්දගෙන ජීවත් වෙනවා. අපි පිළිබඳව තියෙන අදහස
පටලගෙන ජීවත් වෙනවා. ඒක නිසා අපි මේ වෙලාවේ මේ සූදානම් වෙන්නේ මේ පැටලිලා තියෙන පැටලිලක් ගැන කතා කරන්න. අනිත්‍ය සංඥාව ගැන බොහෝ දේවල් කතා කරා. ගොඩක් දේවල් කතා කරා. දැන් අපි අනාත්ම සංඥාවට අවතීර්ණ වෙන්නටයි යන්නේ. සබ්බේ ධම්මා අනත්තාති. අඩුම ගහන්නේ නිර්වාණ ශාන්තිය වක්වත් ආත්මයි කියලා ගන්න බෑ. හරිද? නිර්වාණ ශාන්තිය මේ තියෙන අනිත්‍ය ස්වභාවයෙන් තොර දෙයක්. ඒක වෙනස් වෙන එකක් නෙවෙයි. පෙරලෙන එකක් නෙවෙයි. හැබැයි ඒක ආත්ම කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා හැම නිමේෂයකම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අනාත්ම වශයෙන් අපි පරමාර්ථ ධර්ම සියල්ලම චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හැම එකකම ආත්ම වශයෙන් ගන්න මොහොතකටවත් පුළුවන්කමක් නැහැ. ඉතින් මේක ගැඹුරු අවබෝධයක්. මෙහි මූලික සංඥාව තමයි අපි මේ වෙලාවේදී කතා කරන්නේ. මේක හරියටම තේරෙන්නේ අපේ පින්වත්නි පටිසම්පාදය ගැන. ඊළඟට දැන් අපි මේ දිට්ඨි විසුද්ධිය ගැනයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් දිට්ඨි විසුද්ධිය ගැන සාකච්ඡා කරමින් ඉන්නේ අපිට මේක දැනෙන්න ඕනේ. දැන් මේ විදර්ශනාවල් ආය වෙනම අහන්න දෙයක් නැහැ. මම සමතේ වර්ධනය කරලා තිනවා, ආනාපාන සතිය මෙච්චර වර්ධනය කරලා තිනවා, එතනින් එහාට කොහොමද විදර්ශනාවක් වර්ධනය කරන්න කියලා ආය වෙන මහන්තයක් නැහැ. මේ කියන දේවල් අර ඒකාග්‍රව ඉඳගෙන ඒ ඒකාග්‍ර හිතෙන් තමන්ගේ ශරීරය පිළිබඳව විමස විමසා බැලීමෙන් තමයි මේ විදර්ශනාව සාර්ථක වෙන්නේ. ඒකයි තියෙන්නේ ඒ හැම භාවනාවකදීම සතිපට්ඨානේ. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා සඳහන් කරලා තියෙන්නේ ඒකයි. හරි. එතකොට අපි බලන්න අපේ පින්වත්නි කොහොමද නিত্য හැඟීම් අයින් කරලා අනිත්‍ය හැඟීම් ඇති කරගත්තා වගේ ආත්මීය හැඟීම් අයින් කරලා අනාත්ම හැඟීම් ඇති කරගන්න ඕන. මොකක්ද මේ ආත්මීය හැඟීම? කොහොමද මේ ආත්මීය හැඟීමක් ඇති වුනේ? කොහොමද මගේ කියලා අදහසක් ඇති වුනේ කියන එක ගැන ඉස්සෙල්ලා කතා කරලා හිටියොත් අපිට ලොකු පහසුවක් ඇති වෙනවා. මේ කියන සටහනට මේක ගන්න, ඒ කියන්නේ මේ සටහන, මේ සංඥාව අපේ තුල ඇති වෙන්න ඕනේ. මෙන්න මේකයි මේ ආත්මීය හැඟීම ඇති වුනේ කියලා. ඇත්තට මේ ලෝකේ මට අවශ්‍ය විදිහට යමක් කරන්න පුළුවන් කියලා අපිට දැනීමක් ඇති වෙලා තියෙනවා පින්වත්. එන්න ඒ දැනීම ඇති වෙන්න හේතුුනේ අත්දැකීමක්. හරිද? අන්න ඒ අත්දැකීම අපි සම්පූර්ණයෙන්ම හරියටම කතා කරලා ඒක වැරදීමක් කියලා තේරුම් ගන්න ඕනේ. මේ සඳහා අවතීර්ණ වෙන්න ඕනේ අපි හිමින් සැරේ අපේ ජීවිතයට. ඒකද මූලික, ඉතාමත්ම මූලික සංඥාවක් ඇති කරගන්න අපි උත්සාහ කරමු. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියන පහට මේක බෙදාගෙන, එහෙම නැත්නම් ඒ වගේම හරීම පහසු ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම මේ පංච උපාදානස්කන්ධය වගේම ආයතන වශයෙන් මේක අපිට ඉතාම ප්‍රකටව දැනගන්න පුළුවන්. එහෙනම් මූලිකවම ආයතන වශයෙන් අපිට පුළුවන් මේකේ තියෙන අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න. ඒ ඔක්කොටමත් ඉස්සෙල්ලා අපි බොහෝ වාර ගණනක් අපේ පින්වත්නි මේක විස්තර කරලා තියෙනවා. නමුත් මේ මූලික සංකල්පය අපේ තුළට ඇති වෙන්නම ඕනේ. මූලික සංකල්පය අපේ තුළට ඇති වෙන්නම ඕනේ. නිබඳව නිබඳව නිරතුරුව නිරතුරුව මේක වෙන්නම ඕන දෙයක්. ඒක ගැන අපි හැම වෙලාවකම වගේ සෑම නිමේෂයකම අපිට මේ පිළිබඳව අදහස තියෙන්න ඕනේ. මේක වෙනස් කරගත්තොත් මෙතනින් පස්සේ අපිට පුළුවන්කම තියනවා ඒ දැනට තියෙන ආත්මීය සංඥාව වෙනස් කරගෙන අපිට අනාත්ම ලක්ෂණය පිළිබඳව සංඥාව ඇති වුණොත් එතනින් ගොඩාක් පටිච්චසම්පාද ධර්මයේ තේරුම් ගන්න ලොකු රුකුලක් වෙනවා පින්නදී. මොකද ඊට පස්සේ ඒවට හේතු දැනගන්නකොට මේක ප්‍රකට වෙනවා. හැබැයි පොඩි සිහියක් හරි හිපදුනොත්
ඒ ඉපදින සිහිය කොහොමහරි කරලා පවත්ව ගන්න ඕනේ. ආයසරයක් කියනවා ධර්ම දේශනාවේදී හෝ භාවනාවේදී තමන්ට ඇත්තට මම මේ හිතාගෙන හිටිය විදිහ නෙවෙයි මේක කියලා යම් කිසි ආකාරයක සිහියක් ඉපදුනොත් මං හිතාගෙන හිටිය විදිහ මට දැනිලා තිබ්බ විදිහ එහෙම කිමුක අපි මට මේ ජීවිතේ දැනිලා තිබ්බ විදිහ නෙවෙයිනේ සැබෑවටම තියෙන්නේ කියන එක දැනුනොත් අපේ පින්වත්නි ඒකට කියනවා සිහියක් උපදිනවා කියලා සැබෑ තත්වය මේකනේ මේකේ කියලා එහෙම ලොකු සිහියක් උපදින්න හේතු වෙන කාරණාවකට තමයි අපි මේ අවතීර්ණ වෙන්නේ. ඒක නිසා ඒ සිහිය පවත්වා ගැනීමෙන් අපි ඒ පාඩමත් ඉගෙන ගමු. යම් කිසි සිහියක් ඉපදීමෙන් ඒ ඉපදිච්ච සිහිය පවත්වා ගැනීමෙන් ඊට එහා ගිය සිහියකට නුවණකට එන්න පුළුවන්. සිහියක් ඇති වෙන්නම නුවණක් ඇති වුණොත්මයි. නුවණ නැත්තම් ඒ නුවණ පිළිබඳව සිහියක් ඇති වෙන්න විදිහක් නැහැ. සති සම්පජානනය කියලා කියන්නේ නුවණ පිළිබඳව වූ සිහිය. එතකොට යම් කිසි නුවණක් ඇති වෙන්නේ යමක් දැන ගැනීමෙන්. යම් කිසි කෙනෙක් යමක් දැනගන්නකොට ඒකට ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි යමක් දැනගන්නවා. ඒ දැනගත්තාම ඒ දැනගත්ත දේට කියනවා නුවණක් ඇති වුණා කියලා. ඒ පිළිබඳව සිහියක් ඇති වෙනවා. ඒ සිහිය පවත්වා ගැනීමෙන් ඒ සිහිය පවත්වා ගැනීමේ වගකීම අපිට තියෙනවා. ධර්මය අවබෝධ කරන කෙනෙක් විදිහට. ඒ සිහිය පවත්වා ගැනීමෙන් මොකද වෙන්නේ? අපිට අනිවාර්යයෙන්ම ඊට එහා ගිය ඊට වඩා ප්‍රබල නුවණක් පහළ වෙනවා. ඒ නුවණත් එක්ක කලින් තිබ්බ සිහියට වඩා සිහියක් පහළ වෙනවා. හුඟක් අය අන්නේ සිහිය පවත්වා ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරන්නේ නැහැ. එතකොට යම් කෙනෙක් ඒ දෙවනුව පහළ වෙන්නා වූ නුවණට අදාළ සිහිය පවත්වා ගත්තොත් ඊටත් එහා ගිය නුවණක් පහළ වෙනවා. ඒතර අනාත්ම ලක්ෂණය විදිහට ඔයක වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ගියොත් අනාත්ම ලක්ෂණයේ විදිහට ඔක වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ගියොත් අපේ පින්නත්නි කවදා හරි මාර්ග සිතකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේ සිද්ධ කරගන්න හැම් වෙලෙම වගේ ගන්න උත්සාහය අන්න එක. දැන් බලන්න කොහොමද මේ කරන්නේ. හරි. පළවෙනියෙන්ම අපි අපේ ශරීරය අරගෙන විවෘත මෙනෙහි කිරීමකට යම්. හරිද? ඉතා විවෘත මෙනෙහි කිරීමකට යම්. ඒ මෙනෙහි කිරීමත් එක්ක උපදින සිහියක් තියෙනවනේ ඒක පවත් ගන්න උත්සාහ කරමු. අපිට මූලික වශයෙන් ආයතන වලට හෝ පංච උපාදානස්කන්ධයට හෝ බෙදාගන්න ඉස්සෙල්ලා අපි අපේ පින්වත්නි මූලිකව අත්දකින්න දෙයක් තියෙනවා නාම කොටස සහ රූප කොටස කියලා. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා සිත සහ කය කියලා. ඒක දැනෙන ප්‍රකටව දැනෙන දේ. ඉස්සෙල්ලාම දැනෙන්නේ තමයි මට හිතක් තියෙනවා මට කයක් තියෙනවා මගේ කය රිදෙනවා මගේ හිත රිදෙනවා එච්චරයි. ඒක සංස්කාර වලටවත් වෙන් කිරීමක් ඇති කරගන්නේ නැහැ. නාම කොටස ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපිට තියෙනවා මගේ සිත සහ මගේ කය කියලා. හරිද? එන්න එතනින්ම පටන් ගමු. තමන්ගේ කියන කොටස. ඉති අජ්ජත්තං වා. තමන්ගේ කොටස. ඒතොර දැන් අපි පූර්ව නිගමනයේ ඉන්න මොකක්ද? තමන්ගේ කියලා කොටසක් තියෙනවා. මගේ කියලා කොටසක් තියෙනවා කියලා මම මේ ශරීරය සහ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලියට හිත කියලා කියනවා. ඉතාම සරලව සාමාන්‍ය ලෝකයේ දැනෙන විදිහට. මේ දෙක අරගෙන අපි බලමු මොකද්ද මේ දෙකත් එක්ක මගේ තියෙන ගනුදෙනුව මෙතන යන සිද්ධිය මොකද්ද කියලා. මේ ශරීරය ගත්තාම පින්නත් නෙහේ. ඔන්න දැන් මම අර ආත්මීය හැඟීම ඇති වෙන්න හේතු වෙච්ච කාරණාව හිමීන් ප්‍රකට කරලා දෙන්නයි සූදානම් වෙන්නේ. හරි. මේ ශරීරය ගත්තාම මේකේ තියෙනවා කොටස් දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙන. හරි. එකක් තමයි මම හිතුවත් නැතත් කෙරෙන දේවල් වගේක් තියෙනවා. හරිද? මේකේ තියෙන ශරීරයේ තියෙන ක්‍රියාත්මක භාවයන් ගත්තොත් මම කරන දේවල් වගේක් තියෙනවා. මෙතන කෙරෙන දේවල් වගේක් තියෙනවා කියලා කොටස් දෙකකට මේක බෙදන්න පුළුවන්. දැන් මේ බණ කියන එක මම කරන දෙයක් විදිහට මට දැනෙනවා. හරි, මේ අතන්ට දැනෙනවා. හාමුදුරුව බණ කියනවා. හාමුදුරුව තමයි මේ බණ කියන එක කරන්නේ. එතකොට මෙතනම තියෙනවා මේ වෙලාවෙම
මගේ මේ හෘදයේ ස්පන්දනය වෙනවා. හරිද? එහෙම ස්පන්දනය වෙලා අර බාණ්ඩෝ කියන විදිහම මම මේ හෘදයේ ස්පන්දනය කරනවා කියලා කියන්නේ නැහැ වෙනවා කියලා කියන්නේ. එහෙනම් ඒ මොකද මම කරන දෙයක් නෙමෙයි අතොත් දන්නව. ඔතන ඔය ශරීරයේ ඔය බණ කියන හාමුදුරන්ගේ ශරීරයේ හෘදයේ ස්පන්දනය වෙනවා කියලා දන්නවා. ඒකත් එක්ක රුධිර සංසරණය සිද්ධ වෙනවා. ඒ ඇති වෙන පීඩනයත් එක්ක මේ ශරීරයේ පුරාවට මොකද වෙන්නේ? රුධිර සංසරණය වෙනවා. එතකොට මේ අත්වත් දන්නවා ඒක ඒක වෙනවා කියන්න. අන්න බලන්න සිද්ධ වෙන දේවල් සහ සිද්ධ කරන දේවල් කියලා අපිට අපේ ශරීරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. ක්‍රියාවන් ටික. හරිද? ඒ තමයි ක්‍රියාවන්. එතකොට ක්‍රියාවන් ගත්තාම කොටස් දෙකකට ඔන්න මේ දැනෙන ආකාරයට අපිට දැනෙන ආකාරයට බෙදුවා. ඊට අමතරව මේකේ තියෙන ස්වභාවයක්. සුදු පාටයි සමහර අය, කළු පාටයි, උසයි, මිටි, එතකොට කෙට්ටුයි, මහතයි, ඒ විදිහට මූණේ හැඩතල, ඒ වගේ එක 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 ශරීරයේ තියෙන ඒ වගේ ස්වභාවයන් තියෙනවා. එතකොට ශරීරයේ ස්වභාවයන් තියෙනවා සහ ක්‍රියාකාරීත්වයන් තියෙනවා. අන්න ඒ ක්‍රියාකාරීත්වයන් අපි කොටස් දෙකකට බෙදුවා. මොනවද? කරන දේවල් සහ කෙරෙන දේවල් කියලා. දැන් ඔන්න ශරීරය ආශ්‍රිතව ඔන්න ඔය වගේ පූර්ව නිගමන තුනකට ආවා. පූර්ව වශයෙන් අපිට ඉතාමත්ම ප්‍රකටව දැනෙන ආකාරයට අපි අපිට සාපේක්ෂව, ඒ කියන්නේ අපි හැමෝටම තේරෙන විදිහට කෑලි තුනකට බෙදාගත්තා. ඒක අපි බෙදාගත්තේ. හරිද? ඊට පස්සේ බලමු මේ බෙදාගත්තේ වගේ මොකක් හරි ලක්ෂණයක් මතු කරගන්න තමයි මේ හදන්නේ. ඉස්සෙල්ලාම අපි ස්වභාවය කියලා ගමුකෝ. දැන් හැම කෙනෙක්ගෙම මුහුණේ ස්වභාවයක් තියෙනවා, හැඩයක් තියෙනවා. ඒතොර හැම කෙනෙකුටම ශරීරයේ හැඩයක් තියෙනවා. එන්න ඒ තියෙන ස්වභාවයන් ගත්තොත් උස, කළු, මිටි, සුදු ඔය විදිහට ඒවා එහෙම වෙන්න ඕනේ කියලා තීරණය ගත්තේ මමද? නැත්තම් මගේ දෙමව්පියන්ද? නැත්තම් වෙන කවුරු හරිද? එහෙම බලපුවහම මේ ස්වභාවය ගැන තීරණය ගන්න මට පුළුවන්කමක් නැහැ. හරිද? ඒක ඇත්තටම මේක හදද්දිම මගේ දෙමව්පියන්ට ඕනුනාලා මම මේ විදිහට නෙවෙයි හදන්නේ. මට ඕන විදිහට හදාගන්න තිබුණා නම් මම මේ විදිහට නෙවෙයි මේක හදන්නේ. හරිද? එතකොට අපිට දැන් හොඳට වැටහෙනවා මේක මට ඕන හැටියට කරන එකක් නෙවෙයි මේ ශරීරය. මේ ශරීරයේ ස්වභාවයන් පිළිබඳව පින්වත්නි තීරණය වෙන්න කාරණා හතරක් බලපානවා. එක කර්මය, අනිත් එක චිත්තය, අනිත් එක ඍතුව, අනිත් එක ආහාරය. කර්ම, චිත්ත, ඍතු සහ ආහාරය. එතකොට මෙන්න මේ හතර මූලික වෙලා මේ ශරීරය හැඩතල පවත්වා ගැනීමක් සිද්ධ වෙනවා. ඒක මගේ වැඩක් නෙවෙයි. ආහාරය මම මේකට දැම්මොත් මේකේ අණුව ඒ දාන ආකාරයන් අණුව වෙනස් වෙනවා. ඒක ගැනත් අපි කතා කරමු. එතකොට කාලගුණ தত্ত্বය අණුව, ඒ තියෙන දේශගුණය අණුව, කියන්නේ ඍතු අණුව. ඊළඟට විශේෂයෙන් සිත සහ කර්මය අණුව මේ ශරීරයේ ස්වභාවයන් හට ගැනීම තියෙනවා. ඉතින් කොහොමත්ම යම් කිසි හැඩතලයක් ඇතුව මුහුණක් ඇති වුණා නම්, යම් කිසි පාටක් ඇතුව ඉපදුණා නම් ඒවා නම් ආහාරයෙන්වත් වෙනස් කරන්න බැරි බව මේ පින්නන්ත අය හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ මිටි වෙලා ඉපදුනා නම් උස යවන්න බෑ. දැන් කෙනෙකුට ආවේනිකව කොණ්ඩෙපවා වැවෙන මේ දිගක් තියෙනවා නේද? අපි හිතමුකෝ දවසකට නැත්නම් සතියකට කොණ්ඩේ යම්කිසි කෙනෙක්ගේ මිලිමීටර ගණනක් වැවෙනවා කියලා. එතකොට ඒ වැවෙන ටික ගත්තොත් එහෙම කපන්නම නැතු හිටියොත් එහෙනම් දිගට වැවෙන්න බෑ. හරි? එහෙම වෙන්නේ නැහැනේ. එක එකිනෙට ආවේනිකයි. සමහර අය ඉන්න දිගට කොණ්ඩේ වැවෙනවා. කොච්චර කපන්න නැතු හිටියත් කෙනෙක්ගේ කොණ්ඩේ එක ප්‍රමාණයකින් නවතිනවා. අන්න එතනින් තේරුම් ගන්න ඕනේ මේ ගෙවිලා යන ස්වභාවය සහ හටගන්න ස්වභාවය. එතකොට සම්මට්ටම දින එච්චරයි ආගේ. ඊට වැඩිය දික් වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මේවාට මේ කර්මය ඉතාම ඍජුවම බලපාන දෙයක්. ඉතින් ඒ හින්දා මේ ශරීරය තියෙන ඒ ස්වභාවය කියන එක මට ඕන හැටියට, මගේ කොණ්ඩේ මට මෙච්චර දිගට වවා ගන්න ඕනේ,
කියලා කවදාක්වත් කෙනෙකුට තීරණයක් ගන්න බෑ. ඉතින් ඒකයි ස්වභාවය ගත්තාම අපිට ප්‍රකටව තියෙන ඔන්න හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඒ හැඟීමක් ඇති වෙනකන් මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. මොකක්ද හැඟීම? මගේ මේ ශරීරය යම් ආකාරයක මේ තියෙන ස්වභාවය කරපු කෙනෙක් කරවපු කෙනෙක් යම් ආකාරයකින්වත් කරපු කෙනෙක් කරවපු කෙනෙක් නැත, කරන්නෙක් කරවන්නෙක් නැත, හැබැයි සිද්ධියක් නම් ඇත කියලා දැනෙන්න ඕනේ. කියන්නේ මේක මගේ වැඩක් නෙවෙයි කියලා, මේක අපේ අම්මා තාත්තාගේ වැඩකුත් නෙවෙයි කියලා තේරෙන භාෂාවෙන් කියන කරන්නෙක් කරවන්නෙක් නැහැ කියලා. කියන්නේ මේක කරවපු කෙනෙක් හෝ කරන කෙනෙක් නැහැ, මේක සිද්ධියක්, මේක සිද්ධ වෙන සිද්ධියක්, මේක සන්තතියක්. හරිද? මේක සන්තතියක්. අන්න ඒක දැනගෙන අපි මොකද කරන්න ඕනේ? මේ ගෙවන ජීවිතය ගෙවන්න ඕනේ ඒක දැනගෙන. හරි. එතකොට අපේ පින්වත්නි ජීවිතයේ ගෙවනකොට මේ සංඥාව තියෙනවා. දැනගෙන ගෙවනවා කියලා කියන්නේ සංඥාව තියෙනවා. සංඥාව කියන්නේ දැන ගැනීම. එහෙනම් දැනගෙන ගෙවනවා කියලා කියන්නේ නිවැරදි සංඥාවෙන් යුක්තව මොකක්ද? මේක මගේ අයිතිය නෑ. ඒක එහෙනම් මේකට අපි මගේ කියලා කිව්වට කමන්නේ. ඒ හැඟීම නැති වෙන්න ඕනේ. ඒ හැඟීම අහෝසි වෙන්න ඕනේ. මේ ශරීරයේ තියෙන මේ ස්වභාවය මගේ කියලා කිව්වට කමක් නෑ. ඒක නිකන් මට අයිති නැතුව එක්තරා හුලගෑන වලාකුලක් වගේ. එයි මං එහෙම කියන්නේ, හුලගෑන වලාකුලක් අපේ පින්නත් නේ එක්තරා හැඩයක් තියෙනවා කියන්නේ. වලාකුලක නිකන් සතෙක්ගේ හැඩයක් වගේ තියෙනවා. චූටි කාලේ ළමයි ඒක දිහා බලාගෙන ඉන්නවා. හරි. හැබැයි ටික 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 මොකද වෙන්නේ? ඒක දියාර වෙලා දියාර වෙලා ඒ හැඩේ නිකන් දිය වෙලා දිය වෙලා දිය වෙලා වගේ යනවා. අන්න ඒ වගේ අපිට අපේ ශරීරයත් ඒ වගේ වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි දිය වෙවි යන එකක් තියෙන හැඩතල එහෙම මට ඕන හැටියට තියෙන්න ඕන කියලා ඒක කවදාකවත් නවත්ත ගන්නවක්වත් පවත්ත ගන්නවක්වත් පුළුවන්කම නැහැ. මේ ගලන ගැලින්න නවත්තන්න බෑ. ඒ වගේම තියෙන දේ එහෙමම පවත්ත ගන්න බෑ. අන්න ඒක නිසා මේක ගැන මගේ කියලා හැඟීමක් තිබ්බනම්, මේ ස්වභාවය ගැන ඒක මමයි කරන්නේ කියලා හැඟීමක් තිබ්බනම්, මට ඕන හැටියට පවත්ත ගන්න පුළුවන් කියලා හැඟීමක් තිබුණා නම් ඒක සම්පූර්ණයෙන්ම ඉවත් වෙනකන් මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඊළඟට අපි යමු ක්‍රියාකාරීත්වයන් ගැන. හරිද? මේ ක්‍රියාකාරීත්වයන් ගත්තොත් අපේ පින්නත් නේ පැහැදිලිවම කොටස් දෙකකට බෙදෙනවා කියලා අපි කිව්වා, කරන සහ කෙරෙන කියලා. හරිද? කරන සහ කෙරෙන කියලා. ඉස්සෙල්ලාම අපි බලන්න කෙරෙන ඒව ගැන බලමු. හරිද? කෙරෙන ඒව ගත්තාම දැනට හරි අන්තිමට ඔක්කොම කෙරෙන ඒවා තමයි බවට පත් වෙන්නේ. කරන දෙයක් කියලා එකක් නැති බව වටහා ගන්න වෙනවා. ඒ සංඥාවෙන් ජීවත් වෙන්න වෙන. ඒකින්ද අපි ඉස්සෙල්ලාම අපිට දැනෙන කෙරෙන දේවල්. හුස්ම ගන්න එක මම කරන දෙයක් නෙවෙයි, ඒක කෙරෙන දෙයක්. ඇසිපිය හෙළන එක මං කරන දෙයක් නෙවෙයි, මේ ශරීරය තුළ ඒක කෙරෙන දෙයක්. හරිද? මට ඕන නම් ඕන වෙලාවක මේ ඇසිපිය හෙළන වේගය මෙහෙම අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්, ඇස් දෙක අරගෙන ඉන්න පුළුවන්. මට ඕන නම් ඒකත් අපි මොකද්ද කියලා බලමු. ඒතර කෙරෙන දේවල් වලට පොඩි බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි හෘද ස්පන්දනය නවත්තගෙන ඉන්න බෑ. හරිද? ඒක කෙරෙන දෙයක්. රුධිර සංසරණයත් කෙරෙන දෙයක්. එතකොට ඒ වගේ මේක තියෙනවා පද්ධතීන් බොහෝමයක්. ඒවා ඔක්කොම කෙරෙන දේවල් අපේ පින්නොත් නේ. අන්න ඒ කෙරෙන දේවල් වල චූටි අයිතියක්වත් මට නැහැ. ඒ කෙරෙන දේවල් වල පුංචි අයිතියක්වත් මට නැත. එන්න ඒක ඉතා පැහැදිලි. ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ අපේ පින්නොත්. හරිද? ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා එක වෙනසක් වෙන්න ඕනේ. මේ වෙනකන් මට දැනලා තිබුණා නම් ඇත්තටම බලන්න මේ ඇසිපිය හෙළන එක ගැන හිතුවොත් එහෙම ඒකන හිතන්න මේ මේක මගේ වැඩක් නෙවෙයිනේ. හරිද? මට එහෙම කලින් එහෙම සංකල්ප තිබුණේ නැහැ. මේක මගේ වැඩක් නෙවෙයි. මං දන්නේ නැතුවම දැන් දවස් ගාණක් සති ගාණක් අවුරුදු ගාණක් මේ ඇසිපිය වැඩි 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 තිබිලා තියෙනවා. මං දන්නේ නැහැ ඒක මගේ ක්‍රියාවලියක් නෙවෙයි. මේ ශරීරයේ සිද්ධ වෙන මේ දේවල්, මේක ඇතුලේ තියෙන මේ හෘදය, සමහර අය මේ හෘදය වැඩ කරන ආකාරය පිළිබඳව වීඩියෝ පටයක් හරි දැකලා ඇති. ඒක ඇකිලි ඇකිලි නේද? ඇකිලි ඇකිලි පිම්බි පිම්බි නැවත නැවත ගැහි 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 මේක වැඩ කරනවා. ඉතින් ඒක මම දන්නේවත් නැහැ. මට එහෙම අදහසක්වත් නැහැ. මගේ පපුව ඇතුලේ මෙන්න මෙහෙම එකක් ක්‍රියාත්මක වෙනවා.
ඒකෙන් තමයි ඒක තමයි පොම්පේ. ඒකෙන් තමයි මේ හෘදය තුල ඇති වෙන පීඩණයෙන් තමයි අපේ පින්වත්නි මේ රුධිරය සංසරණය වෙන්නේ. එතකොට නාඩි බලනවා කියලා බලන්නේ අන්න ඒ වේගෙන් මේ කියන්නේ ප්‍රෙෂර් එක කියලා කියන්නේ එමයයි. අර ඒක එළියට විසි කරනකොට ඒ කියන්නේ ඇතුලෙන් එළියට එනකොට එන පීඩනය සහ හෘදය ඇකිලිලා තිනකොට ඇති වෙන පීඩන තමයි අපි ඔය රුධිර පීඩන මයින්වා කියලා බලන්නේ. ඒ වෙලාවේ ඒ සමහර ලාට ඒ පීඩනය වැඩි සමහර අය. හරිද? ඒක එතකොට ඒක වෙහෙසකාරී වෙනවා. එන්නේ ඒකෙන් තමයි වෛද්‍යවරයෝ වල ප්‍රතිකාර ලබා දෙන්නේ. මා ප්‍රෙෂර් එක වැඩි කියලා කියන්නේ ඉතින් මං වැඩි කරගෙන යයි. වෛද්‍යවරයා කියනවා ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් උන් ප්‍රතිකාර දෙනවා. හරි. එතකොට සමහර වෙලාවට අපි දන්නවා ඒක කවදාකවත් ආය අඩු කරගන්න බැරි වෙන විදිහට වෙන ශරීරයේ වයසට යන්න හැම කෙනෙක්ම පින්නන්දි පොඩ්ඩක් බලන්නකෝ. නේද? හැම කෙනෙක්ම බොහෝ අසනීප තියාගෙන මේ ශරීර හොඳ කරගන්න බැරුව මේ ශරීරත් එක්ක ලොකු සටනක් ගෙනියනවා. හරිද? ඒක වයසට යන්න ඉතින් මේක ගෙවෙනකොට සිද්ධ වෙන දෙක ආටවක්වත් පුළුවන්කමක් නැහැ. එහෙම නැතුව ඉන්න සමහර අය ඉන්නවා. ඒ ඉන්නේ තයාට පුළුවන්කම හින්දා නෙවෙයි. ඒක කර්මානුරූප නේද? බොහෝ පින් කරලා තියෙන අයට ඒ ශරීර වලින් වැඩි කරදර වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඒවා ඊටාම හොඳින් දැනගන්න ඕනේ. දැන් එහෙනම් ක්‍රියාකාරීත්ව කොටස් දෙකකට අපි වෙන් කරා. එක තමයි ඔන්න ඔය වගේ කරන නැතුව කෙරෙන කියලා හිතෙන දේවල්. දැන් යනවා අපූර්ව තැනකට. ඒ තමයි කරන ඒවා ගැන අවධානය යොමු කරලා බලමු. ඒ කරන ඒවා ඇත්තටම මං කරනවද කියලා. හොඳයි පින්වත්නි, අපි දැන් කරන වැඩ ගැන බලන්නයි යන්නේ. මට දැනෙන්නේ මං කරනවා කියලා. එතනින් තමයි මේ ආත්මීය හැඟීම් හටගන්න පටන් ගන්නෙ. හරිද? හොඳයි. බලමු මේක ඉතාමත්ම සරලව, ඉතාමත්ම මං ආයසරයක් කියන බොහොම හිමින් තේරුම් ගන්න. මේක බොහොම හිමින් අවධානය යොමු කරන්න තමන්ගේ අතුලන්තයට. අතුලන්තයට අවධානය යොමු කරලා මේ පිළිබඳ විමසන්න මේකට හදිසි වෙන්න ඕනේ නැහැ. ඒක පාටම ලොකු අවබෝධයක් ඇති කරගන්නවා කියලා කාරණාවකුත් නැහැ. හරි. හොඳයි. දැන් බලන්න අපි මෙන්න මේ විදිහට අපි හිතමු අර වචනයක් කියවුණා. දැන් මට මේ ඇසිපිය හෙළන එක ඕන නම් ටික වෙලාවක් යනකම් මෙහෙම ඇසිපිය හෙළන්න නැතුව ඉන්න පුළුවන්. පුංචි ළමයි එහෙම තරඟෙට ඉන්නවා. මේ හම්බෙලා තියෙන ශරීරයත් එක්ක යාලා මේ අද්දෙන් දැන් ලොකු අය එහෙම හා බලමු කොච්චර ලයින් පුළුවන්ද කියලා ඉන්නේ නැහනේ. යාලා සෙල්ලම් වලටත් ගන්නවා මේ ශරීරයේ චූටි කාලේ. හරිද? අරගෙන මොකද කරන්නේ? හා ඇස්පී හැලන්න නැතුව කවුද වැඩිපුර ඉන්නේ බලමු කියලා. නමුත් ඉන්න බැරි වෙනවා එහෙම. එක එක කෙනාට ඉන්න පුළුවන්. එක එක ප්‍රමාණය හුස්ම ගන්න නැතුවත් උන්නම් ටිකක් වෙලා ඉන්න පුළුවන්. එහෙමත් ඉන්න බැරි වෙනවා. හරිද? හුස්ම ඉර කරගෙන චූටි වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට ඒව පවා කරන්නේ හිතුනොත් කියලා කතාවක් තියෙනවා. මට ඕන නම් අන්න මට ඕන නම් ඒ කියලා කියන්නේ මට ඕන නම් කියන්නේ මගේ හිතට මට අවශ්‍යතාවය ඕනකම එන්නේ හිතේ. එහෙනම් හිතට උවමනාවක් ආවොත් මට පුළුවන් මේක යම්කිසි ආකාරයකට අතක් උස්සන්න, කකුලක් උස්සන්න, ඉඳගෙන ඉන්න තැනකින් නැගිටින්න, නැගිටලා ඉන්න තැනකින් ඇවිදින්න, එතකොට ඇවිදලා ඉන්න තැනකින් නිදිය ඉරියව්වට යන්න, වෙනත් ඕනෑම ඉරියව් පවත්වා ගන්න මොන හරි වස්තුවක් අරගෙන අපි තුමුකෝ බෑග් එකක් උස්ස ගන්න මට පුළුවන් ඕනනම්, ඒක බිමින් තියන්නත් පුළුවන් ඕනනම්, හරිද? ගමනක් යන්නත් පුළුවන් ඕනනම්, එතකොට නොගිහින් ඉන්නත් පුළුවන් ඕනනම්, දැන් මේ බල නවත්තන්නත් පුළුවන් ඕනනම්, ඒක දිගට කියන්නත් පුළුවන් ඕනනම්, අන්න බලන්න ඔය හැමතැනම ඕනනම් 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 කියලා කියුණා නේද? හරි. ඒ ඇයි එහෙම කියුනේ? හැම දෙයක්ම එහෙමද නැද්ද බලන්න. මට ඕන නම් මං කියන්නේ නැතුව ඉන්නවා. මට ඕන නම් මං යනවා. අපි එහෙම ලොකු කතා කියනවනේ. ඊ කියන්නේ මට ඕන නම් තමයි කරන්න පුළුවන් කියන එක. ඕන නම් තමයි හැම වෙලාවකම යම්කිසි ක්‍රියාවක් මේ ශරීරයට කියලා කරව ගන්න නම් මේ ශරීරයට අපි ලබා දිය යුතු
මේ ශරීරයට අපි ලබා දිය යුතු අවශ්‍යතාවයක් ලබා දිය යුතු දෙයක් තියෙනවා ඒ තමයි අණ කොහෙන්ද සිතෙන් ඕනම දෙයක් කරන්න එමය අත උස්සන්න කකුල උස්සන්න පොඩි දෙයක් කරන්න පවා හිතෙන් අණක් දෙන්න ඕනේ ඒක කරන්න කියලා හරි අන්න ඒක ගැන තමයි අවධානය යොමු වෙන්න ඕනේ හරි අපි මෙහෙම කියමු මේ දැන් මට පුළුවන්ද මේ බණ නවත්තන්න මේ අත ඔක්කොම කිය ඉදි හාමුදුරනේ කියන්නේ හාමුදුර නවත්තන්න පුළුවන් හරිද හරි එහෙම තමයි අපිට හිතෙන්නේ ඇත්තටම මට සිතුවිල්ලක් ආවොත් නවත්තන්න පුළුවන් අර බලන්න ආවොත් කියලා මං ආයේ කොන්දේසි වාක්‍යයක් කිව්වා සිතුවිල්ලක් ආවොත් මට නවත්තන්න පුළුවන් නවත්තන්න ඕනේ කියලා සිතුවිල්ලක් එන්න ඕනේ එන්න ඒ සිතුවිල්ල මේ මොහොතේ මට ගින්න ගන්න නම් බෑ හරි ඒකට අදාළ දේවල් සිද්ධ වෙන්න ඕනේ බණ අහන අයගේ මොනවා හරි කාරණාවක් වුණොත් හරිද නැත්නම් කාලය ගෙවිලා ඉවරයි කියලා මට කවුරු හරි දැනුම් දුන්නොත් එහෙම නැත්නම් මට ශාරීරික වශයෙන් මොනවා හරි අපහසුතාවයක් ඇති වුණොත් අන්න එහෙම මොනවා හරි දෙයක් අපි බණ මඩුවක බණ කියනකොට ඒ බණ අහන කට්ටිය බණ අහන්න නැති වුණොත් මට සිතුවිල්ලක් එනවා මේ බණ නවත්තර දාන්න ඕන නැත්නම් අර කලින් කිව්වා වගේ ඔරලෝසිය කට්ට නියමිත වෙලාවට ඇවිල්ලා තියෙනවා ආය දැන් බණ නවත්තන්න ඕන. ඒව ආවොත් තමයි නවත්තන්න පුළුවන්. ඒ එකක්වත් ආවේ නැත්තම් පින්නත් බණ නවත්තන්න බෑ. ඒ එකක් හරි එනකන් ඉන්න වෙනවා. ඒ කියන්නේ දැන් බණ නවත්තන්න නැතුව බණ කියන්න වෙනවා. යම් කිසි කාලයකට මේ බණ කීමට මාව අහු වෙලා ඉවරයි. ඒ කියන්නේ ඒක මට ඕන වෙලාවට නවත්තන්න බෑ. මට හිතුනොත් නවත්තන්න පුළුවන්. වැඩේ තියෙන්නේ හිතුනොත් කියන සිතුවිල්ල එන්නේ හේතුව ඇතුව. හිතුනොත් කියලා කිව්වා ඒක එන්නේ හේතු ඇතුව හේතු තිබ්බොත් විතරයි හිතෙන්නේ හැම දෙයක් මෙහෙමයි සෑම දෙයක් මෙහෙමයි අපිට සිතුවිල්ල එන්නේ අපේ පින්වත්නි හේතුවක් තිබ්බොත් විතරමයි ඒ හේතු නැති වුණොත් ඒක වෙන්නේ නැහැ අන්නේ සිතුවිල්ල මට ගෙන්නන්න බෑ අන්නේ ඒක තේරුම් ගත්තහම අපිට වැටහෙනවා කොයි විදිහටද මේ ක්‍රියාවන් කෙරෙන්නේ කියලා කරන්න බෑ ඇත්තටම හිතුවිල්ලක් ආවොත් තමයි ඒක කෙරෙන්නේ අපි ඒකට කියනවා කරනවා කියලා අන්නර මුල් කොටස අපිට තේරෙන්නේ නෑ ඒක අපිට ඕන හැටියට වෙන්නේ නෑ කියලා හරිද එන්නේ මුල් කොටස ගැන තමයි අපි බලන්න මොකද්ද සිතුවිල්ලක් ඇති වෙන්නේ මට ඕන විදිහට අපි සිතුවිලි પરම්පරාව ගැන කතා කරමුද සිතුවිලි එන්නේ ඒ චිත්ත පරම්පරාව නැත්නම් අතීතයේ හේතු වෙච්ච දේවල් අනුව ඒවා හේතු වෙලා එකතු වෙලා තමයි සිතුවිල්ලක් එන්නේ. එහෙම හේතු වෙලා එකතු වෙලා සිතුවිල්ලක් ආවොත් ඒ කියන්නේ අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා මම මෙතන නැගිටින්න ඕන කියන සිතුවිල්ලක් ආවොත් මට පුළුවන් නැගිටින්න. හරිද? ඒකටත් මේ ශරීරය නැගිටවන්න අවශ්‍ය කරන බලවන්ත සිතුවිල්ලක් ඕනේ. පළවෙනිම හිතෙනවා ශරීරය හෙල්ලෙන්නේවත් නැහැ. එතකොට ඊට අමතරව ඊට පස්සේ නැගිටින්න ඕන කියලා කියනවා. අපි හිතමු කණ්ඩායමක් අතර ඉන්න කියලා. මම නැගිටලා යන්න ඕන මෙතනින් කියලා හිතෙනවා. ඒත් නැහැ. ඊට පස්සේ ළඟ ඉන්න අයට කියනවා මම යනවා මෙතනින් ඈ කියලා කියනවා. දැන් කියන්න පුළුවන් ගන්න ප්‍රබල වුණා. ඊට පස්සේ තමයි කෙරෙන මට්ටමට එන්නේ. හරිද? ඒව වෙන්න ඕනේ. ඒව වෙන්න බාහිර සාධක ටික සකස් වෙන්න ඕනේ. ඉතින් මේ ගැන අපි හොඳ අදහසක් ඇති කරගන්න ඕනේ. නැවත අපි මේක බොහොම හිමින් විස්තර කරගමු හදිසි වෙන්නේ නැතුව හිමින් විස්තර කරගමු. අපි කරනවා කියන හැම දෙයක්ම අරගෙන හිමින් හිමින් බලන්න මට ඕනම විදිහට මේක කරන්න පුළුවන්ද කියලා සිතුවිලි ආවේ නැත්තම්. හැම දෙයක්ම. සෑම දෙයක්ම ඇයි පුරුදු වෙන්න වෙලා තියෙන්නේ? ඇයි කාගෙන් හරි ඒ සාධක අරගෙන හොඳට බලන්න පුරුදු වෙන්න හරිද? භාවනා කරන එක පවා නැත්නම් ඕනම ක්‍රියාවලියක් අපි කියන්නේ උයන එක හොද්දක් හදන එක ගණන් හදන එක පවා මේ ඔක්කොම පුරුදු වුණානේ ඇයි ඒ මේකේ තියෙන ක්‍රමය ඒ කියන්නේ
අපේ ජීවිතයේ තියෙන සිස්ටම් එක. හරි. ඒකට ඇතුල් කරන්න ඕනේ. ඇතුල් කරපුවම වැඩ කරනවා. එහෙම මට අයිති නැතුව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් නේ මේකේ තියෙන්නේ. මේක තේරුම් ගන්න දුක හරියට. මට අයිති නැතුවම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. ඒක හරීම අපූරු ක්‍රියාවලියක් අධ්‍යයනය කරවුවොත්. හරි. ඒක තේරෙන්න ඕනේ. මේකට මොනවා හරි සිද්ධ කරොත් දැම්මම බණ කියනවා. හරිද? දැනගෙන තිබ්බේ නැත්තම්, තේරුම් අරගෙන තිබ්බේ නැත්තම්, මතක තියාගෙන තිබ්බේ නැත්තම් මේ වෙලාවේ කොහොමද ගලාගෙන ඉන්නේ? හරි, දැන් අනාත්ම සංඥාව ගැන අපි කතා කරනකොට මේක මේ අහගෙන ඉන්න ඇත්තන්ට තේරෙන්න මට කියන්න පුළුවන්කම ලැබෙන්නේ මම ඒක බුහුණු කරලා තියෙනවා. ඒකට අදාළ කරුණු කොහෙද තියෙන්නේ කියලා දැනගෙන තියෙනවා. එතකොට ඒ වගේ වැඩපිළිවෙලක් තමයි මේකේ මේ තියෙන්නේ. හරි. මේක ඇතුලේ තියෙන්නේ එහෙම ක්‍රියාත්මක වෙන එකක්. ඒ කියන්නේ ඇතුල් කරපුවාම මේ ඒ අනුව වැඩ කරන එක. ඒක ඇතුල් කරන එකත් කන් දෙකෙන් විතරක්වත් බෑ. නැවත 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 මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා අඩුම ගානේ යමක් මතක තියාගන්න. අපිට බලන්නකෝ කටපාඩම් කරනවා කියලා කටපාඩම් කරන්න ඕනේ. කටපාඩම් කරවුවොත් ඒ කටපාඩම් කරපු එක ගලාගෙන එමත් තියෙනවා. හරිද? කටපාඩම් නෙකරුවොත් ඒක ගලාගෙන එමක් නැහැ. ගලාගෙන එන විදිහට හදන්න ඕනේ. හරිද? ඒ වගේ අපිට එන සිතුවිලි පින්නත් නේ ඒ සිතුවිලි එන විදිහට හදන්න ඕනේ. එන්න එහෙම හැදුවොත් තමයි පැහැදිලිවම අපිට පුළුවන්කම තියෙන්නේ මේක හරි දෙයක් කෙරෙන විදිහට ඕනම වැඩක් කරන්න නම් ඒ කරන්න ඕන එකට අදාළ සිතුවිල්ලක් එන්න ඕනේ. ඒ සිතුවිල්ලට අනුව තමයි ඇති වෙන්නේ මේ ශරීරයේ වෙනස්කම්. ඒකට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. මේ අතක් උස්සන්න, කකුලක් හොල්ලන්න, ඇවිදින්න මේ මහා පොළවේ තියෙන බරට ප්‍රතිවිරුද්ධව අපේ පින්වත්නි අනිවාර්යයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධව අපි මේ කකුල උස්සන්න බෑ. ඒකට මොකක් හරි ඒ භෞතික සම්පත් වලත් මොකක් හරි තියෙනවා. භෞතික ක්‍රියාවලින් වල අද්භූත නැහැනේ. හරිද? ඒ කියන්නේ අපි දන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ පින්වත්නි ඒකට. ඒ කියන්නේ මේ බරට ප්‍රතිවිරුද්ධව යන ආස්‍යානයක් උඩට යන්නේ යම් කිසි පීඩනයක් ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව ඒ වේගයත් එක්ක අර තටුවල තියෙන වේගයත් එක්ක මොකද ෆෑන් වල තියෙන මේ කැරකෙන වේගයත් එක්ක ඇති වෙලා තමයි මේක උඩ පැත්තට හැරෙනකොට ඒක උඩට යන්න හේතු සකස් වෙන්නේ. හරිද? එතකොට ඊළඟට ඒක ආස්‍යානය හරවන්නත් ඒවැයි දිශාව මාරු කරපුවාම තමයි හැර වෙන්නේ. ඒ වගේ මේකෙත් අතක් උස්සන්න මේ ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව අතක් කකුලක් උස්සන්න උඩ පනින්න ඒවට සිතුවිල්ලක් එන්න ඕනේ. සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ලට අදාළව ඇවිල්ලත් බෑ පින්නත් මේක හොඳට ප්‍රකට වෙච්ච අවස්ථාවක් තියෙන මේ ගැන අපි තව කතා කරමු. හෙට දවසේ මේ පිළිබඳව මුල ඉඳන්ම කතා කරනවම මේ සංකල්පයයි ඇති කරගන්න ඕන. මගේ වැඩක් නෙවේ කියන සංකල්පය. මේ කරන දේවල් මගේ වැඩක් නෙවෙයි කියන සංකල්පය හොඳට ඇති වෙන්න ඕනේ. මං කිව්වේ අපිට මේක ප්‍රකට වෙච්ච මට පෞද්ගලිකව ප්‍රකට වෙච්ච මේ කාරණාවක් හරීම සංවේගයක් උපදින අවස්ථාවක එක අපි දන්න තරුණ කෙනෙකුට ඉනෙන් පල්ලෙහා පණ නැති වුණා. ඊට පස්සේ දැන් එයා අර හිතෙන් ගන්න වේගය ගන්නවා. හරිද? එතකොට එයාගේ ඒ කියන්නේ වෙනදා නැගිටින්න කකුල් දෙක හොල්ලන වේගය ගන්නවා. අන්නේ වේගය ගන්නකොට අපේ පින්වත්නි එයාගේ ඇඟිල්ලක් විතරක් හෙල්ලෙනවා. හරිද? එයාගේ ඇඟිල්ලක් විතරක් හෙල්ලෙනවා. මාපටඟිල්ල විතරක් යන්තම් හෙල්ලෙනවා. එතකොට කියන්නේ මොකද්ද? මේ වෙනදා වගේ මෙහෙම නැගිටින්න මේ උත්සාහයක් ගන්නවා. ඒ ගන්නකොට ඇඟිල්ලක් විතරක් හෙල්ලෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒ කියන්නේ අර වායෝ ධාතුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිද? සිත අනුව ක්‍රියාත්මක වෙන්නේ. ඒක එයා කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. එයාට එහෙම වුණොත් එයා හැමින් දෙනවා. ඔය අංශ භාගය හැදෙන කොටත් එහෙමනේ නේද? ඌමනාව තිබ්බට කරන්න වෙනදා වගේ අපිට ඌමනාව තිබ්බට කරන්න බැර වෙනවා. දැනට ඌමනාව තිබ්බොත් කෙරෙනවා ඒක. ඒක කෙරෙන්නේ නැතුව ගිහිල්ලා. ඌමනාව කියලා කියන්නේ හිතේ ඇති වෙන හැඟීම. මේ ගැන හොඳට හිතන්න.
කොහේ හරි තැනක මට හෙට දවසේ නැවත මේක සාකච්ඡා කරන තුරු කොහේ හරි තැනක මට සිතුවිල්ල ඇවිල්ලා ඒක ක්‍රියාත්මක භාවයට යන මට්ටමට ප්‍රබල නොවි යමක් කරන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? එතකොට සිතුවිලි මට ඕන වෙලාවට ගෙන්න ගන්න පුළුවන්ද කියලා බලන්න. සිතුවිලි එන්නේ හේතු ඇතුව ඒක නැවත හෙට දවසේ අපි මතක් කරගමු. මේක භාවනාවක් විදිහට අපි ඉන්ද්‍රියන් වලට යොදන්න කලින් මේ හැඟීම හොඳට හදාගන්න ඕනේ. මේ හැඟීම හදාගත්තාම මේ සිතුවිලි ගෙන්නන්නේක් නැහැ. සිතුවිලි ඇති කරන කෙනෙක් කරවන කෙනෙක් නැහැ. අන්න ඒ වගේ අපිට හොඳ අදහසකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා හැමෝම උපරිම උත්සාහ කරන්න මේක කරන්න පුළුවන්. මේ අනුව සිතන්න පටන් ගන්න අපේ පින්වත්නි, අහගෙන නම් ඉඳලා විතරක් වැඩක් නැහැ. මේවත් එක්ක අපි මේ සූදානම් වෙන්නේ ත්‍රිලක්ෂණය ගැන අදහසක් ඇති කරගන්න. ඔය අදහස ටික වැඩි කරගෙන යන්නයි මේක සැලැස්මක් ඇතුවයි කරන්නේ. අපි සීල විසුද්ධිය ගැන බොහෝ දේවල් කතා කරා, තව තියෙනවා කතා කරන්න. හරිද? නමුත් අත්‍යවශ්‍ය ටික කතා කරා. එතකොට චිත්ත විසුද්ධිය ගැන සතර කමඨහන කතා කරා, තව තියෙනවා කතා කරන්න. හරිද? ඒවා සැරෙන් සැරේ ආය මතක් කරලා දෙන්න කතා කරනවා. හරි? ඒත් එක්ක දැන් මේ දිට්ඨි විසුද්ධියට අදාළ කාරණා සිද්ධ කරගෙන යන්නේ සීල විසුද්ධිය තියෙන කෙනාට ත්‍රිලක්ෂණය ගැන තියෙන අවබෝධයට වැඩිය, චිත්ත විසුද්ධිය තියෙන කෙනාට වැඩිය, චිත්ත විසුද්ධිය තියෙන කෙනාට වැඩිය ත්‍රිලක්ෂණය පිළිබඳව, දිට්ඨි විසුද්ධිය තියෙන කෙනාට වැඩි, ඊට වඩා වැඩි කාංකා විතරන විසුද්ධිය තියෙන කෙනාට, ඔය විදිහට තමයි මේක වැඩි වෙගෙන ගිහලා අන්තිමට ස්ථාවර තත්ත්වයකට එනවා. මේ පිළිබඳව සම්පූර්ණයෙන් අවබෝධ වෙනවා කියලා කියන්නේ නිවන් දකින්න කියන එකයි. ඒකටයි මේ සූදානම් වෙන්නේ. ඒකට අවශ්‍ය කරන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් මේ ධර්මදේශනා මාලාව තුළ අපි මේ සිද්ධ කරන්නේ. අපේ පින්වන්තයයට නැවත නැවත විමස විමසා බල බල තමන්ගේ ශක්තියින් වර්ධනය කර ගැනීම සඳහා ඒ අනුවම යමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නත්, සසර සූපත් කරගන්නටත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වය අරගෙන කටයුතු කරනේ පින්නන්ත පිරිසට අපි පුණ්‍යානුමෝදනා කළ යුතුව තියෙනවා. රංජනී ජයවර්ධන මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස විසින් කියලා සඳහන් කරලා තියෙන 2022 ජනවාරි 17 වෙනි දින පරිලෝසපත් වන්නට යෙදුන විශ්‍රාමික විදුහල්පති සරත් ජයවර්ධන පියාණන්ට පුණ්‍යානුමෝදනා කරනවා කියන මූලික ප්‍රාර්ථනාව ඇති කරගෙන ලක්වැසිලෝ වැසි සියලු දිනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අදහසෙන් යුක්තව ධර්ම දේශනා දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඉතින් ඔබ අප හැම දෙනාම තුළ ධර්ම දේශනා කිරීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් සරත් ජයවර්ධන පියාණන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පුංචි හෝ දුක් කරදරයක් ඇති තැනක වාසය කරන්නේ නම් ඒ සියලු දුක් කරදර දුරවන්නට හේතු සකස් වේවා. කායික මානසික සුවතාවයන් ඇති වේවා. සසර ජීවිතය සුවපත් භාවයට පත්වේවා. සුඛිත මුදිත වේවා. සුගතියෙන් සුගතියට පත්වෙමින් අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු සකස් වේවා. එතුමා ඇතුළු ඒ වර්ග පරම්පරාවේ සියලු ඥාති මිත්‍රාදීන්ටද උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ පින්වත්නි රංජනී ජයවර්ධන මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස, ඒ හැම දිනාටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා. දීර්ඝායුෂ වේවා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. යම් දුක් කරදර වන්න තිබේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලම ඉතාම හොඳින් සිද්ධ වෙන්නට හේතු සකස් වේවා. සංසාරික ජීවිතේ පුරාවට කිසිදු ආකාරයක පාප මිත්‍ර සේවනයකට ඉඩ නොලැබීවා. නිරතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහම් දේශනා පැවැත්වූ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උන්වහන්සේ විසින් කරන්නා වූ උදාරතර ජාතික ශාසනික මෙහෙය දිනෙන් දිනම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. අද දවසේදී මේ දේශනාව ලෝක පුරා විකාශය කරන්නට දායකත්වය ගැන කටයුතු කළේ රංජනී ජයවර්ධන මෑණියන් ඇතුළු පවුලේ දෝදරු පිරිස විසින්.
එසොපින්වත් පිරිස අරමුණු කරන සියලුම අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවායි ධර්ම ශ්‍රවණය කළ අප සියලු දෙනා දෙක්ව ප්‍රාර්ථනා කරමු. ජයමක් දේශනා YouTube නාලිකාවට පිවිසීමෙන් මේ උතුම් සදහම් දේශනාවන් ඔබට නැවත වතාවක් ශ්‍රවණය කිරීමේ හැකියාව පවතිනවා. 01111712 දුරකථන අංකය ඇමතීමෙන් සදහම් දේශනාවන් සඳහා දිනයක් වෙන් කරගත හැකි. සදහම් දේශනාව නිමාව දකිනවා. සැමට තෙරුවන් සරණයි. ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත.